සුබදාසනක්. මේ අහලා තියෙන කතාව වෙලාවට කලාවට කියලා දෙනවා. වෙලාවට කලාවට හැම කෙනෙම වැඩ කරන්න ඕන. වෙලාවට වැඩ කරොත් තමයි ජීවිතේ හැමදේම හරි වෙලාවට ජයග්‍රහණය කරන්න පුළුවන් නේද අචල? ඕනේ. ඒක වෙලාවට වැඩ කරන්නයි තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ අචල පරක් වුණාට මට කරන්න දෙයක් නැහැ. අපි වෙලාවට වෙලා ඉන්නවා. ඒ මම තමයි පරක්ුණේ අදනේ. හැබැයි ඔය කලාවට ආවනේ. මෙහෙම බැලුවහම දැන් කලාවක් කියනවානේ. ඒ නිසා වෙලාව පැත්තකින් තිබ්බොත් අපි කලාව ගැන. හරි අචල. දැන් මම කලාවට ඉන්නට වඩා අද ඊට වඩා කලාවට ඉන්න කෙනෙකුත් ඇවිල්ලා. මම හිතේ මම තනියම කතා කරනවා කියලා. කමන් එන මම යන්න එපා දැන් ආවනේ කලාවට ආව මේ ලස්සන තියන්න අපිට කතා කරන්න පුළුවන් මිති මේ දැන් කලාවට කතා කරන්න කෙනෙකුත් ඉන්නවා ඒකෙනත් එක්ක කතා කරන්න ගොඩක් දේවලුත් තියෙනවා තව විශේෂාංග ගොඩකුත් තියෙනවා මම හිතුවා මුලින්ම වැඩසටහන් පෙළ ගැස්ම බලලාවත් හොඳයි කියලා ඔය හිතුවද කරු මම නම් සාමාන්‍යයෙන් ඕනම වැඩක් කරනකොට මොනතරම් කාර්යබහුල වුණත් මොනතරම් සමහර වෙලාවට වෙලාව අඩු වුණත් සින්දුවක් ඇහෙන්න තියෙන්න ඕනේ. ඔය කියන්නේ කාර්යබහුල වෙලාවටත් සින්දුවක් අහනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද කරන්නේ ඇචල? සින්දුවක් අහමු අපි. ලස්සන ගීතයක් රස විඳින්න ඕනේ. බලමු අපි බලලා එමු. හෙලෝ. ජීවිතේ කෙනෙකුට ජනප්‍රියත්වය ආදරය කියන්නේ ආභරණයක්. අචල කෙනෙක්ට ආදරය ලැබෙනවා කෙනෙක්ට ජනප්‍රියත්වය ලැබෙනවා කියන්නේ ඒක මේ ලේසියෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඊටමත් පුංචි කාල සීමාවක් තුළ තමන්ගේ ජීවිතය තුළ අතිශය දක්ෂතා රසක් පෙන්නමින් ජීවිතය තුළ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් ප්‍රේක්ෂක ආදරය අසීමාන්තිකව ලබාගත් ආදරණීය තරුණයෙක් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ආදරණීය තරුවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඊටමත් ආදරෙන් අයිබන් සුබදාසනක් කියලා ප්‍රාර්ථනා කරන රවින් කනිෂ්ක අයිබන් ඔයාලා දෙන්නටම අයිබන් සුබදාසනක් සුබදාසනක් ඔයා පටන් ගනිද්දිම කිව්වා මේ මට අද කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ කියලා මම ඒ නිසා ඔයාට බාර කරනවා ඇයි මම කිසිම දෙයක් අදහස් කළේ නැහැ අපි දෙන්නම නිහඬනොත් රවීන්ට පුළුවන් ලස්සනට කතා කරන්න. ලස්සනට කතා කරනවා කොහොමත් ලස්සනට ගලපනවා හැමදේම. රවීන් මුලින්ම ගායකයෙක් විදියට ඊට පස්සේ දක්ෂතාවය පෙන්නනවා ලස්සනටම නළුවෙක් විදියට දක්ෂ විදියට ඊට පස්සේ නිවේදකයෙක් විදියට මේ එක එක විදියට ආවට ඔබ විශ්වාස කරනවද ගමන පටන් ගත්තේ සංගීතයෙන් උනාට පාසල යන කාලේ සංගීතය හදාරලා නැහැ කියලා නේද? ඔව් ඉස්කෝලේ යන කාලේ මේ අපේ අම්මලා එහෙම වැඩි කැමැත්තක් තිබුණේ නැහැ මං කලාවත් එක්ක ඉන්නවට. කවුරුත් අපේ බෞලේ කවුරුත්ම වැඩි කැමැත්තක් තිබුණේ නැහැ මං කලාවත් එක්ක ඉන්නවට. ඉතින් මම හිතුව මොකක් හරි අවුලක් ඇති ඒක හින්දා වෙන්නේ නැතිනේ කැමැත්ත තියෙන්නේ කියලා. මාත් ඒක හින්දා පොඩ්ඩක් පස්ස ගාලා හිටියා. අර ආසාව හිතේ ආසාව ඇඟේ ආසාව තිබුණට ඒක පස්සේ වැඩි එළවන්න ගියේ නැහැ. තනියම සින්දු කිය කිය තනියම গিitar එකක් ගගා කාමරයට වෙලා එහෙම හිටියා. ඉඳලාම ස්කෝලේ සමිතියක වගේ සින්දුවක් කිව්වා. ඒ ඇරෙන්න ඒක පස්සේ මට යන්න දුන්නේ නැහැ වැඩි. ඒ වුණාට ඉතින් අර ඇඟේ ඇතුලෙන් අර බුර බුරා නැගෙන මොකක්ද එක හින්දා ඉතින් ඒ පැත්තටම ඇදුනා ඒක ඇවුනේ. කිසිම තැනක සංගීත පිළිබඳ කිසිම හැදෑරීමක් නැහැ. පාසල් යන කාලේ. හැදෑරීමක් කරන්න දුන්නේ නැහැ. සහ මේ මට විෂයක් විදිහට තෝරගැනින් ගන්නත් වැඩි අනුකූලතාවයක් තිබුණ නැහැ ගෙදරින්. තෝර විෂයක් විතර මොකක් තෝරගත්තේ? ඉංග්‍රීසි සාහිත්‍ය. ලේසිම විෂය. ඒ කොටස් හරිම ලේසි විෂය. හරිම ලේසි. එතකොට මේ හැබැයි චිත්‍ර නැටුම් සංගීතය සාමාන්‍ය පෙළට කලින් විෂයන් තුනම සාමාන්‍ය විදිහටනේ. ඔව් සාමාන්‍ය විදිහට කියන්නේ අපේ කාලෙ වෙද්දී ඒ තුනටම අපි යන්න ඕනේ. හැබැයි මේ උසස් සාමාන්‍ය පෙළ අවසන් අධ්‍යයනයේදී සංගීත චිත්‍ර නැටුම් සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය එක කොටසකට නේද ප්‍රවේද වුණා. ඔව් ඒක කොටස එක කොටසකට ප්‍රවේද වුණා. හැබැයි විභාගෙ වෙද්දී එක විෂයක් තෝරගන්න උනා. එතකොට අපිට ආවේ මම તો මට තෝරගන්න උනේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය තද බල කිරීමක් උඩ gederi. මම සිංහල සාහිත්‍ය කරා. එයා ඉංග්‍රීසි සාහිත්‍ය කරා.
ගෙදර පුංචි කාලේ මතක් කළොත් මොකද දැන් ගොඩක් අය කියනවා මට මෙහෙම ඒවා මතකයි මෙහෙම දේවල් තිබ්බා පොඩි කාලේ ඔයාලා තාම ඉතාම තරුණයි හැබැයි ඒ වුණාට දක්ෂ වුණාම ජනප්‍රිය වුණාම කැමවම කැමති ඒ කාලේ පොඩ්ඩක් මතක් කරනවා නා මොන වගේ පුංචි කාලයක්ද රවීන්ට තිබ්බේ ආ මගේ පුංචි කාලේ ගැන ඇත්තටම හිම ලොකුවට කියන්න දෙයක් නැහැ මොනවා මල්ලිත් එක දෙඟලුවා කියලා නම් මම දරනා පුංචි කාලේ ඉඳන් අපේ මල්ලි එකද ඔව් ඔව් මල්ලි නංගි එක දඟලනට වඩා රණ්ඩු දාගෙන තමයි තියෙන්නේ ඔව් ඒ කියන්නේ ඊටම හරි ඒ කියන්නේ වචන පහක් කතා කරු තියෙන රණ්ඩුවක් එහෙම මම වැඩි කතා කරන්න කියන තේ ඒකයි එහෙම ලොකු මතකයන් සහ මාර සිදුවීම් හරි සතුටුදායක සිදුවීම් එහෙම මුකුත් නැහැ හරිම ඇල්මරුණු තනි ඉරක සරල රේඛාවක තිබුණ පුංචි කාලයක් මට තියෙන්නේ අනේ කවද්ද මේ කාලේ ඉවර වෙන්නේ කවද්ද මට ආස දේවල් කර කර මට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් අර අන්න එහෙම මානසිකත්වෙ හිටපු කාලයක් මගේ පොඩි කාලේ. ඒ නීති තිබ්බද ගෙදර? ඈ නීති තිබ්බද ගෙදර? නීතිමත් නෙමෙයි ඒ කියන්නේ. නීති හින්දම නෙමෙයි. ඒ කියන්නේ ඒ ජීවන රටාව ඇතුලේ මට සතුටු වෙන්න පුළුවන් කිසිම දෙයක් තිබුණ නැහැ. ඒ පුරුදු වෙච්ච කොටුවෙන් එළියට පයන් ගන්න බැරුව. ඌ ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, පන්ති යනවා, විභාග ලියනවා, හැමෝටම ඕන විදිහට ඉන්නවා, හැමෝටම ඕන දේ කරනවා, හැමෝම එපා කියන දේ නොකර ඉන්නවා අර. මට එතන කියන්නේ මම නිකන් හරිම නිකන් අර අපි සිංහලෙන් කියන්නේ කන්ෆියුස් වෙලා හිටියා කියලා සිංහලෙන් කියන්නේ එහෙම තත්ත්වක හිටියේ ඉතින් ඒ තත්ත්වෙන් මිදෙන්න කවදද කියලා අර ඇඟිලිගෙනගෙන හිටපු කෙනෙක් මම එක තැනකදී ඔක නිකන් පුපුරල වගේ යනවා එතනින් පස්සේ මම ආ උදාහරණ පටන් ගන්නවා ඒක එක දවසක් තමයි මේ කොතනද පුපුරන්නේ හොඳ ප්‍රශ්නයක් නෑ මෙහෙමයි ඒක මේ ඩාමයි කියලා එකක් නෙමෙයි ඒක එක වකවානුවක මට තේරෙනවා මේ මම නෙමෙයි නේද මේ වෙන එක පිරිසක් විසින් වෙන්න පුළුවන් එක සමාජයක් විසින් වෙන්න පුළුවන් මොනවාම කොට්ටාසයක් හින්දා මම නිකන් හිර වෙලා නිකන් ඔහොම නිකන් බැඳලා තියලා වගේ හැඟීමක් මට ආවා මට ඕන වුණා නෑ මේ මම නෙමෙයි මෙතනින් එහාට ගිය නිදහස් මම කියලා මිනිස්සෙක් ඉන්නවා මම එයාක් හොයා ගන්න ඕන කියලා මම මේ හැම දෙයකින්ම ඒ කියන්නේ අර මම හැම හිටියේ එච්චර කල්ම හිටියේ අර පිරිසක්ව සතුටු කරගෙන මේ ඒ කියන දේ ඒ අහගෙන ඒ දේවල්ම කර කර මං හිතුවා ඒක වෙන්න ඇති ජීවිතය කියන්නේ ඒක වෙන්න ඇති වරදින් නැතුව ගමනක් යන්න පුළුවන් එකම විදිය ඒක වෙන්න ඇති කියලා මං විශ්වාස කරගෙන එහෙම්මම හිටියා නමුත් මට ජීවිතේ එකතන නතර වෙලා වගේ හැඟීමක් ආවා මට ආවා පොඩි හිතුවක්කාරක වැඩ ටිකක් කරලා බලන්න මට වරදිනවද කියලා වරදුනේ නැහැ ඒක හැමෝටම හැබැයි කරන්න පුළුවන් දෙයක් උත් නෙමෙයි මොනවද වැරදි නැති හිතුවක් කරන වැඩ නේද මම අහන්නදී පළවෙනිදම කරපු හිතුවක් කරන වැඩ මොකද්ද කියලා කරපු නෑ මට මගේ වටේ හිටපු 100ක් ගත්තොත් 98ක් 99ක්ම කිව්වේ කලාව කරන්න එපා කලාව පැත්ත බලා තියන්න එපා අනාගතයක් නෑ අමුසට බඳින්න කෙල්ලෙක්වත් හොයාගන්න බැරි වෙනවා හරිද කිසිම සාර්ථකත්වයක් එමත් නැත්නම් කිසිම ස්ථාවරත්වයක් හොයාගන්න වෙන්නේ නෑ ඔය කලාවට කියොත් කියලා ඊට පස්සේ කිව්වා ඉන්න ඕන විදිය සංවරව ඉන්න ඕනේ කතා බහ කරන්න ඕනේ මෙහෙම කොණ්ඩ පිරන්න ඕනේ මෙහෙම සහ මෙහෙම අහවල් රස්සාවක් කරන්න ඕනේ නැත්නම් කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ අච්චර සල්ලි ගොඩක් හම්බ කරන්න වෙන්නේ නැහැ මේ වගේ රස්සාවක් කරේ නැත්නම් ඔන්න ඔය වගේ කාරණා ගොඩකින් මගේ ඔළුව මගේ ආත්මෙම පුරවල තිබ්බේ හැබැයි මට හිතුණා එතන නෙමෙයි මම ඉන්න ඕනේ මගේ ජීවිතේ එතනනේ මාව හදලවල තියෙන එහෙම ජීවිතයක් ගත කරන්න නෙමෙයි කියලා මගේ ඇතුලේ මගේ අර ඉනර් මයින්ඩ් එක මොකද්ද අපිට කියන්නේ අපේ ඇතුලෙන් කතා කරන කටහඬ මට කිව්වා නෑ ඔබ එතන නෙමෙයි ඉන්න ඕනේ කියලා. මං අන්නේ හඬට සවන් දුන්නා කියලා මං හිතනවා. ඉතින් ඒකත් එක්ක මම ජීවත් වුණා මං ඒ ඔයා මේක කරන්න. ඔයා මේක කරන්න කියලා මම ඇතුලෙන් මට කියපු දේ විතරයි මම කරේ ඇත්තටම. ඒ අතින් මාරම හිතුවක් ආරයි මම. හැබැයි කාටවත් මම කරදරයක් කරේ නෑ. මගේ පාඩුවේ තමයි මගේ ගමන ආවේ. ඉතින් මට මං ගැන සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒ ගත්ත තීරණ ඒ මම කරපු දේවල් මට හරි කියලා හිතුණු දේවල් පස්සේ මම ගිහිල්ලා මගේ ජීවිතේ මම ලබාගත් දේවල් ගැන මට මාරම සතුටුයි අපිට සතුටුයි ඔබ ඉන්න තැන ගැන බොරු කියන්න ඕනේ නෑනේ ඔය ප්‍රශ්න ටික මම දන්නවා ඇත්තල මේ ඔය විදිහටම අපේ ශාස්ත්‍රය ඇතුලේ ඉන්න බහුතරයකට තියෙන ප්‍රශ්න මොකද අපිට පොදු ප්‍රශ්න මොකද ඔය ප්‍රශ්න අනිවාර්යයෙන්ම තියෙනවා මොකද පාවල් පසු බිම තුලින් ඔය වගේ කතා කියනවා යන්න එපා ශාස්ත්‍රය ඇතුලේ වැඩ කරන්න එපා අනාගතයක් නෑ ඔය මමත් හොඳට අහපු ටික කියන්නේ අනිවාර්යයෙන්ම කියන්න ඕන අනික දැන් මේ රවින් කියපු කතාවක් තමයි දැන් ඔය තියෙන මායිම් ටික බිඳගෙන ඉස්සරහට ගියා කියන එක තියෙන මායිම් ටික බිඳගෙන ඉස්සරහට ගියා ගෙදරින් හෝ වේවා පවුල් පසු බිමෙන් හෝ වේවා තියෙන ටික ඉස්සරහට බිඳගෙන ගියා දැන් එතකොට එහෙම බිඳගෙන ගිහිල්ලා සාර්ථකත්වයකට අපිට පේනවා රවින් මේ වෙද්දි ඇවිල්ලා ඉන්නවා කියලා
හැබැයි ඔය විදිහේ ප්‍රශ්න තියෙන මම කිව්වා විදිහට ඔය විදිහේ ප්‍රශ්න තියෙන තවත් තරුණ පරපුරක් ඉන්න පුළුවන්. මොකද්ද උන්ට කියන්න තියෙන්නේ? මෙහෙමයි. ඒක හරිම පුද්ගලයානුබද්ධ කාරණාවක්. කෙනෙක් ඉන්න පුළුවන් තමන්ට හිතන දේ පුදුමාකාර ආත්ම ශක්තියක් ඇතුව ජය ගන්න. එහෙම ශක්තියක් තියන අය ඉන්න පුළුවන් නැති අය ඉන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් තව පිරිසකගේ මෙහෙයවීම යටතේ ඒ කියන්නේ හොඳ ගයිඩන්ස් එකක් ඇතුලේ තමයි යාට ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් එයා විනාශ වෙනවා. එහෙමයි ඉන්නවා. එතකොට තමුන් තේරුම් ගන්න ඕනේ තමුන්ට තියෙන ශක්ති ප්‍රමාණය කොච්චරක්ද කියලා. සහ තමුන්ට අනේ මන්ද ඉතින් දැන් අර එහෙම කවුරුත් කියන දේ නහ ගමනක් යද්දි ඒක මාර පරිසමෙන් කරන්න ඕන දෙයක්. මොකද තමුන්ට හරි කියලා හිතන දේ මාර වැරදි දෙයක් වෙන්න පුළුවන්. ඒත් එහෙම වුණොත් එයා ජීවිතේට ආයේ නිවැරදි කරගන්න බැරි තැනකට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. හැබැයි මෙහෙමයි. කාටවත් කරදරයක් නොකර අඩුමතරමේ තමන්ටවත් හානියක් නොකරගෙන තමුන්ගේ හිතේ තියෙන දේ ඉෂ්ට කරගන්න උත්සාහ කරොත් මං හිතන්නේ කාගේවත් කාවවත් සතුට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් අවසානයේදී තමන්ගේ සතුට තමන් හොයාගන්න ඕනේ. කවුරුත් තමුන්ගේ සතුට කරන්න ඉන්නේ නැහැ. තමුන්ගේ සාර්ථකත්වය තව කවුරුත් උදා කරලා දෙන්නේ නැහැනේ. අපිමයි ඒක හොයාගන්න ඕනේ. ඉතින් එහෙම හිර වෙලා කෙනෙක් ඉන්නවා නම් තමුන්ට හිතනවා නම් තමුට වරදින් නැහැ කියලා උත්සාහ කරලා බලන්න. වැරදීගෙන එනවා නම් වහාම ආපසු ඒ අඩිය ආපසු අරගෙන කාගෙන් හරි උපදෙස් අනුශාසනා ඇතුව ඒ ගමන ආපහු පටන් ගන්න. ඒක ඉතින් මෙහෙමයි. ඒ ඉතින් අර මට මෙහෙමම කරන්න කියලා කියන්න බෑ. අපි 10 දෙනෙක් ගත්තොත් කතන්දර 10ක්. මිනිස්සු 10 දෙනෙක්. 10 විදිහක්. එතකොට එකම කෙනාගේ කතාව තව කෙනෙකුට අපිට ඇප්ලයි කරන්න බෑ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. බොහොම පරිස්සමින් අදිෂ්ඨානශීලීව ගමනක් යන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මෙහෙමම කරන්න කියලා කියන්න බෑ. මොකද එහෙම කරන්න ගිහිල්ලා වැරදුනොත් ඒකේ මොකක්ද මට බාර ගන්න වෙනවා. දැන් මොකද මම කරපු දේ මට තව කෙනෙකුට අනුමත කරන්න බෑ. රවීන් වාණිජ විෂයන්කලේ කවුරු වෙන්නද? ඒකත් අපේ අම්මා වාණිජ ගුරුවරියක්. රජයේ පාසලක. ඔව් රජයේ පාසලක. ඉතින් මමත් ජාතික පාසලක. මම කුලියපිටිය මධ්‍ය මහාවිද්‍යාලේ. තාත්තත් රජයේ රැකියාවක්. ඔව් තාත්තත් ග්‍රාම නිලධාරියෙක්. මම ජාතික පාසල් වල පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ ජාතික පාසල් වල ඉංග්‍රීසි මාධ්‍ය කියන සංකල්පය හඳුන්වා දුන්න අපේ ජාතික පාසල් වලට. ඒකේ පළවෙනිම බැච් එකේ සමාජිකයෙක් මම. ඒ කියන්නේ 6 වසරේ ඉඳලා උසස් පෙළ වෙනකම්ම ඉංග්‍රීසි මාධ්‍යමින් ඉගෙන ගත්තා. ඒ කියන්නේ බුද්ධ ආගම, සිංහල, අන්න ඒ වගේ විෂයන් අරුණම අනිත් හැම විෂයක්ම ඉංග්‍රීසි මාධ්‍යමින්. ඉතින් පළවෙනි පහක්. විෂයන් පහක් අය ඔව් ඉංග්‍රීසි මාධ්‍යමින්. ලියන්නේ කියන්නේ ඔක්කොම පන්තිය කතා කරන්නේ ඉංග්‍රීසි ඔක්කොම. ඉතින් එහෙම කරගෙන ආවා ඒ ලෙවල් දක්වාම. ඊට පස්සේ පාසලත් මතක් කරමුද? කුලියපිටිය මධ්‍යම විද්‍යාලය මම කිව්වා. ඊට පස්සේ අපේ පවුලේ හැම දෙනාට ඕන වුණේ දැන් අපේ අම්මගේ පවුල ගත්තොත් එහෙම ඔක්කොම දෙවටම අර අධ්‍යාපන සුසුකම් අතින් ඉහළටම ගිය වෛද්‍යවරු, බැංකු නිලධාරි අර එහෙම පවුලක්. ඉතින් ඒගොල්ලන්ට ඕන වුණේ හරි මමත් එක්ක වෛද්‍යවරයෙක්, එක්ක බැංකු නිලධාරියෙක්, එක්ක ඉංජිනේරුවෙක් ඔන්න ඔයගේ අර තියෙනවනේ අපේ හරි දැන් ඒගොල්ලන්ගේ පස්ස පරම්පරාවත් එතන තමයි ඉන්න ඕන. එහෙම නැත්තම් ඔබ අපේ එකෙක් නෙමෙයි වගේ එකක් තිබුණේ. හරි දැන් මමත් ඉස්සල්ලා මම කරන්න පටන් ගත්තේ ජීව විද්‍යාව. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජීව විද්‍යාව. මොකද වෛද්‍යවරයෙක්ගේ සිහිනය ඉන්නවා. ලියනවා බෝඩ් වල බලන් ඉන්නවා. මුකුත් නෑ අර අර අපි කතාවට කියන රිලෝ පන්සල් ගියා කියලා කිසි තේරුමක් නැහැ නේ මොනවද මේ කියන්නේ. අවබෝධයක් නැහැ. අම්මෝ මොනවා කියනවද මන්ද ඉතින් බලන් ඉන්නවා. උත්සාහ කරන් දැන් මාර උත්සාහයක් දරනවා මේක ඔළුව තියාගෙන ඉන්න. ආ මේක හරි. හරි යන්නෙම නැහැ. පයින් එක තැනකදී. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා. ඒ ඉතින් මොකද කියන්නේ? විශේෂ මාරු කරනවා. ඊට පස්සේ දැන් මම මාස අවුරුද්දක් විතරම මේ ජීව විද්‍යාව කරා. ඊට පස්සේ අපේ අම්මට තේරුණා මේ මිනිස්සු හරියන්නේ නැහැ. මේ කියන්නේ මෙහෙම වැඩේ කොට දා ගන්න පාටක් නැහැ කියලා අපේ අම්මට තේරුණා. මම කොමස් කියන එකේ තේරුමවත් දන්නේ නැහැ. අපේ අම්මා මොකද කරන්නේ? මාව ගලවලා දාන කොමස් පන්තියට. එන්න ඒ කියන්නේ ලොකු මේ උත්සාහයක් දරලා ඒ කියන්නේ කරන්න බෑ එහෙම. හැබැයි අපේ අම්මා කොහොම හරි ගුරුන්ට වැඳලා වැඳලා මේව කරලා මේ අන්තිම මාස 5 විතර කොමස් මම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ කොමස් කියන්නේ මොකද්දවත් දන්නේ නැහැ. ඒකේ අකුරක්වත් දන්නේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ උනේ මම සිංහල බෑ මට ඒ වෙද්දි. ඒ කියන්නේ සිංහල වචනයක්වත් මට සමීප නැහැ. මොකද අවුරුදු ගානක් මම ඉංග්‍රීසි එක්ක හිටියේ. කොහොම හරි ඒ අභියෝගෙත් ජය අරගෙන මම ඒ ලෙවල් කොහොම හොඳින් පාස් වුණා. ඉතින් කොහොම තමයි කොමස් වලට යන්නේ. මොකද දැන් ඒ ලෙවල් ෆේල් මිනිස්සු එක්ක විතර මට ඉස්සරහට යන්න බෑනේ. මුකුත් කරන්න බෑනේ.
අපේ හැබැයි මේ අම්මා එදා ගත තීරණයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද එදා මේ අම්මා තීරණේ ගත්තේ නැත්තම් මම මාර අවුලකද. කොමස් පාසල මුකුත් කරේ නැද්ද ඊට පස්සේ? ඊට පස්සේ මම කොමස් සම්බන්ධ උපසස් අධ්‍යාපන කටයුතු කරා. සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ උපසස් අධ්‍යාපන කටයුතු කරා. මොකද ඉස්සරහට යද්දී අපිට ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා සහ උපසස් අධ්‍යාපන සහතික අවශ්‍ය වෙන හින්දා. එතනින් පස්සේ මගේ සංගීත අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. මොකද මට ඒ වෙනකම් මුකුත් කරන්න හම්බුනේ නැහැ. කොහොමද පටන් ගත්තේ? කොතනින්ද පටන් ගත්තේ? ඒ කිවි සංගීත අධ්‍යාපන විශාරද හදාරන්න කියලා අදහස් කරලා ඒ වැඩේ ටික පටන් ගත්තා. ඔහොම තමයි ඉතින්. එතකොට අම්මා මොකද කිව්වේ සංගීතය? ඒ වෙද්දි මම කියන්නේ අපේ අම්මාට තේරුණා මේ ඒ වෙද්දි අම්මලාට තේරුණා මේ අපිට ඕන විදිහට මේ ඉන්න පුතේක් නෙමෙයි කියලා. ඒකින්ද නිකන් අදහස අතහැරියා. ඕන මගුලක් කරගන්නවා කියලා. ඊට පස්සේ මට ටික මගේ ලෝකෙට මගේ පාර හදාගෙන මං එන්න පටන් ගත්තා ඉතින්. ඔහොම තමයි උනේ. ඔව්. ඒ විදිහට තමයි පුංචි කාලේ ගත උනේ. මම හිතුවා කතාව වෙන පැත්තකට හරවන්න කියලා. දැන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්නවා. ශේෂ්ත්‍රය තුල ජනප්‍රිය කිරුළු රසක් දිනාගෙන තියෙනවා. ජනප්‍රිය සම්මාන රසක් දිනාගෙන තියෙනවා. අපි පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා ඒ ගැන. කොහොමද මේ ශේෂ්ත්‍රයට දැන් මුලින්ම ආවේ රියැලිටි වැඩසටහනක් කරා? ඒකට අයදුම් කරන්නේ කොහොමද? කොතනින්ද? දැන් අර සමහර කෙනා මම හොඳ මෙයාලෝ අයදුම් කරේ, මගේ අම්මා අයදුම් කරේ, මගේ තාත්තා අයදුම් කරේ, රවින්ගේ තන කොතන? මේමයි. අයදුම් කරපු තරම මම තමයි අයදුම් කරේ. වෙන කවුරු සිටියේ නැහැ. අපිට ඉතින් වෙන කවුරු සිටියේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ රියැලිටි තරඟ වලට ගියා. අනේ ඉතින් පව් අපේ තාත්තත් මම පස්සේ බස් වල යනවා, හෙන දුර ඔඩිෂන් වලට යනවා. ගිහිල්ලා ඉතින් වටයක් යනවා, දෙකක් යනවා, කැපෙනවා, gederenawa. එන කම් බැනුන් අහනවා. හරිද? ඊට පස්සේ අහෙමත් උනා? ඔව්. ඕ මං හිතන්නේ මට ඔය අන්තිම වතාවේ මම දෙවන ස්ථානෙ වෙනකන් ආවේ මං හිතන්නේ එක්ක 6 වෙනි පාර නැත්තම් 7 වෙනි පාර. ඒ තරම්. ඊට පස්සේ අන්තිමේදී ගෙදර කට්ටිය ගියා ඔය මොන විකාරයක්ද යන්න එපා වට අපිටත් කරදරයි වාට වැඩක් වෙන්නෙත් නෑ වට ගිහිල්ලා අනාගතේකුත් නෑ මේ කියලා ඉතින් යන්න එපාම කිව්වා. අන්තිමේදී මම හොරෙන් යන්න බඩ ගත්තා කියන්නේ නැතුව. ආ ගෙදර තාත්තත් නෑ ඔව් දන්නේ නෑ. ඉතින් තේරිලා ගෙදර නිකන් ගෙදර කට්ටිය දන්නෙත් නෑ ඔන්නම කාලයක් තිබ්බා. ඉතින් එහෙම තමයි එතකොට ඉතින් දැන් හරි මේක දැනුම් තේරුම් තියෙන හොරෙන් කළත් හිත දන්නවනේ දැන් මට දිනන්න ඕනේ උනට රිජෙක්ට් වෙනවා. ඔව්. මොකද හිතෙන් අතාරින්න හිතුන්නේ නැද්ද? අතාරියේම නැහැ. අතාරන එක නම් මගේ මං දන්නේ මගේ නැහැ. එහෙම එකක් මගේ. ඒ කියන්නේ මගේ ජීවිත කතාව එහෙම අතාරනවා කියලා ගන්නෑ. ඒ කියන්නේ කී වතාවක් ෆේල් වුණත් කී වතාවක් බැරි වුණත් ඒකම කරනවා. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් චූටිම කාලේ මං අර මගේ පොඩි ගේම් සෙට් එකක් තිබ්බා. මං හිතන්නේ ඒකෙන්ද දන්න එක පුරුදුනේ. ගේම් ඕවර් වෙනවා ඉහි කෙස් ගන්නට. හැබැයි දිනනකම්ම ගේම් එක ප්ලේ කරනවා. හරිද? එතන ඉඳන් ඒකම පොඩි සංකල්ප එප්සම් මේ කියන්නේ උදාහරණයක් කිව්වේ. මොකක් හරි වැඩක් කරන්න ගත්තම මට හරියනවට වඩා වෙන්නේ වැරදින එක. හැබැයි හරියනකම්ම කරනවා. ඒක ප්‍රතිඵලයක් තමයි මේ රියැලිටි කතන්දරේ. දැන් මෙහෙම ආරවි. දැන් ඔබ රංගන ශිල්පියෙක් විදිහට මමත් දකින්න දෙයක් තමයි දැන් ඔබගේ මුල් කාලයේ සිට මේ දක්වාම දැන් ඔබ ජනප්‍රිය තලයටම ඇවිල්ලා තියෙනවා හොඳ දක්ෂ නළුවෙක් කියලා දෙනවා. හැබැයි ඔබ මුලදීම දකින්න නැති සමහර අතිරේක නළුවෝ ඉන්නවා තාමත් අතිරේක නළුවෝ. ඔවුන් මේ විදිහ අතාරින්න ඕන තත්ත්වයකටම ඇවිල්ලා තියෙනවා මොකද කවදාවත් ඉදිරියක් දකින්න බැරි අය. එතකොට දැන් රවින් මුලින්ම රිජෙක්ට් වෙනවා ඇවිල්ලා ඒ ආත්ම ශක්තියක් කොහෙන්ද හැදුනේ? දැන් රිජෙක්ට් වෙනවා ඇත්තට දැන් අපි දැන් රිජෙක්ට් වෙනවා නම් දැන් තැන් 10කින් 15කින් එක තැනක් එනවා. මට බැරුව ඇති නේද මේ? මට කරගන්න බැරි නිසා නේද මේ කියලා. එහෙම හිතෙච්ච තැනක් ආවේ නැද්ද? කොහොමද මෙහෙම ආත්ම ශක්තියක් ආවේ? නෑ, ඒක හොඳ ප්‍රශ්නයක් මේ ඔයා අහපු. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මගේ ජීවිතේ කවුරු හරි මගෙන් ඇහුවොත් දැන් සිසිල් මගෙන් ඇහුවොත් ඔයාට ජීවිතේ හම්බෙලා තියෙන හොඳම ගුරුවරයා කවුද කියලා. ඇත්ත මගේ පාසල් ජීවිතේදී මට ගුරුවරු ගොඩක් හම්බෙලා තියෙනවා. අද මම මෙතන ඉන්න ප්‍රධානම හේතුවක් ඒ ගුරුවරු. ඒ ගුරුවරු මට විෂය කරුණු සහ දැනුම අධ්‍යාපනිකින්දේ ලබා දුන්නා. හැබැයි මිනිස්සෙක් විදිහට මාව රවින් කනිෂ්කව ඉදිකරන්න මට ලැබුණු ශ්‍රේෂ්ඨම ගුරුවරයා තමයි මට වෙච්ච මිස්ටේක්, මට වෙච්ච වැරදි. මං කිව්වෙ මට අනන්තවත් වැරදිනවා කියලා. ගේම් එකක් ගහද්දි හරි වැඩක් කරන්න යද්දි රියැලිටි වලට යන්න යද්දි හරි ඕනෑම දෙයක් කරන්න යද්දි මට වරදුන වාරයක් ගානේ ඒ මම ඉගෙනගත්ත පාඩම් තමයි මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම ශ්‍රේෂ්ඨම උතුම්ම ගුරුවරු ටික. ඒ ගුරුවරු නොහිටින්න මම අද නිකන් තවත් මිනිස්සෙක් විතරයි. ඒ ආත්ම ශක්තිය ගැන කියනවා නම්
මට අත්පුශක්තිය තියනවාද කියලා මම දන්නේ නැහැ මම හිතනවා ඇති කියලා නැත්තම් හැමෙන්න බෑ වැරදුන වාරයක් ගානේ මම ඒ වැරදුන වාරයක් ගානේ මම ඒ වැරදුන විදිය අයන්නේ ඉඳලා මම මේ ඇනලයිස් කරනවා මට මම කොහොමද ගියේ මට මොකද්ද වැරදුනේ වගේ මේ අඩුපාඩුව මොකද්ද හරි ඊළඟ වතාවේ බලනවා අර වැරදුන කෑල්ල විතරක් ආපහු හරි ගස්සගෙන ඊළඟ වතාවේ ඒ වැරදුන කෑල්ල හරි හැබැයි තව කෑල්ලක් තියෙන මට අහුවෙච්ච නැති ඉතින් මොහොම අර ඒ වරදින වාරයක් ගානේ දේවල් එකතු කරගෙන අන්තිම වෙද්දි මගේ තියෙන අර ඒ අදාළ කාර්යයට අවශ්‍ය වරදින කෑලි ටික අඩු වුණා. එහෙම වෙලා තමයි මට දෙවෙනි ස්ථාන දක්වා එන්න පුළුවන් උනේ ඔය රියැලිටි කියන කෑල්ල ඇතුලේ. ඉතින් ඒ රියැලිටි කෑල්ල විතරයි ඒ. එතනින් පස්සේ ආපුවම රංගනයට එද්දිත් ඒ ටිකම තමයි. හැමදාම ගෙදර ගිහිල්ලා බලනවා. අයියෝ වෙලෝ රහක් නෑ. අන්තිමයි ෆේල්. ඊළඟ දවසේ ගිහිල්ලා අර මට ෆේල් කියලා හිතුණු කෑල්ල ටික ගොඩ දා ගන්න බලනවා. හරි ඒ ටික හරි. හැබැයි තව කෑලි ටිකක් තියෙනවා. ඔන්න ඔහොම තමයි. දිගට ආවේ ඉතින් මගේ කතාව. ෆීල් එකට ඇවිල්ලා දැන් කොච්චර කාලයක්ද? 10ක් 11ක්. රියැලිටි වලින් එන අය එනවා තමයි. ඇවිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා සමහර කාලාට අතහැරනවම බිම. ඔව්. සමහර අය ඉන්නවා එක එක විදිහට එක එක තැන් වල අල්ලගෙන. ඒ අනිත් අයට මොකද වෙන්නේ වා හිතන විදිහට? ඒක ඉතින් තමුන්ගේ අතේ තමයි ඉතින් තමුන්ගේ පොල් කතන්දරේම තියෙන්නේ අපිට ලැබෙන පුංචිම අවස්ථාවක් වෙන්න පුළුවන් දැන් සිතිජව අපි ඔයා අපි තුන් දෙනාම මේ ක්ෂේත්‍රයට නිකන් උඩින් ඇවිල්ලා මෙහෙ වටන අය නෙමෙයි පුංචිම අවස්ථාවක් ලැබිලා පුංචි අපි චරිත වෙන්න පුළුවන් එහෙම නැත්නම් මට සංගීතයේදී පසුබිම් ගායනයක් වෙන්න පුළුවන් ඔයාට පසුබිම් චරිතයක් වෙන්න පුළුවන් එහෙම ඇවිල්ලානේ අපි එන්නේ එතකොට ඒ ලැබුණ පුංචිම අවස්ථාවත් අපි කලමනාකරණය කරගන්න උත්සාහ කරන්න ඕනේ සහ ඒ අපිට ලැබුණ අවස්ථාව අපි පුළුවන් තරම් හොඳට කරලා ආයෙමත් අපිට නිර්මාණයකට එන්න පුළුවන් වැඩකට වෙන්න පුළුවන් කතා කරන තත්ත්වයට අපි ඒ ලැබුණ වැඩේ කරලා එන්න දැනගන්න ඕන අර එහෙම ඉතින් අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ කියන්නේ අපි මොකක් හරි පොඩි වැඩක් ලැබුණාම ඒ වැඩේ නාලා එතන නම ගැත කරගෙන අපෝ ආයෙ නම් මේ මනුස්සය වැඩකට ගන්න එපා කියලා එහෙම කරගෙන ආවොත් අපිට කවදාවත් ඉතින් අපේ වගේ රටක අපේ වගේ කර්මාන්තක ඉදිරියට යන්න වෙන්නේම නැහැ. මම හිතන්නේ ඉතින් අපි ලැබුණ පොඩි අවස්ථාව ගොඩ දාගත්තොත් සහ ඒ අපි වැඩ කරපු මිනිස්සුන්වත් ගොඩ දාලා අපිත් ගොඩ ගිහිල්ලා වැඩෙත් ගොඩ දාලා ආවොත් විතරයි මම හිතන්නේ අපිට ඉදිරියක් ගැන හිතන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ෆීල් තුනක්නේ. තව දිනවන නම් කියන්න හොඳයි. නෑ තුනක් නෙවෙයි හොඳ මේ නර්තන ශිල්පියෙක් ඒ වගේ මේකක් කියන්න ඕනේ. හැමදේම ගැන කියන්න තියෙන එකම කතාව මම හැමදේම කරේ එකම විදිහට. එක එක ෆීල් වල තියෙන වෙනස මොකක්ද? ඉන්න ලේසිද? දැන් මිනිස්සු කියනවා එහෙම නෑ සමහර බැංකු රස්සාවක් කියන බැංකුවක වැඩ කළා සමහර කෙනා එතනත් ප්‍රශ්න තියෙනවා. දැන් හැබැයි වැඩියෙන් කතා වෙන්නේ මේ ශේෂ්ත්‍ර ගැනනේ. ෆීල් වල තියෙන තත්ත්වය මොකද? කොයි ෆීල් එකේ තියෙන මිනිස්සු ඉන්න සිටිනේ? මිනිස්සු තමයි ඉන්නේ මේ ෆීල්ඩ් එක සහ නම කලාව මේ ක්ෂේත්‍රය වෙනස් වෙනවා විතරයි. අපි විනාඩියක් දෙන්න අපිට තප්පර කිහිපයක් වෙලා බලන්න. ක්ෂේත්‍රවලදී මිනිස්සු. ඔව් හැම ක්ෂේත්‍රෙක ඉන්නේ මිනිස්සු. ඉතින් මිනිස්සුන් තමයි මේ හැම ක්ෂේත්‍රයක්ම ගොඩ නගාගෙන සහ පවත්වාගෙන යන්නේ. එතකොට ඉතින් පොදුවේ ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන හොඳ දේවල් නරක දේවල් හැම ක්ෂේත්‍රයකම තියෙනවා. හරි හරි මේ පොදුවේ නෙමෙයි. දැන් ඔයාලට වෙලා තියෙනව දෙක තුනක් හරි කියන්නකො. ක්ෂේත්‍රකේ උත්තරේ පොදුවේ පොදුවේව දන්නවා. රවින් පොදුවේව දන්නවා. දැන් පුද්ගලික වෙලා තියෙනව දෙක තුනක්වත් කියන්න නැති වෙන්න බෑනේ අවුරුදු 10ක් කියන්නේ නේද? නැත්තිත් නෑ ඒකත් මම දන්නවා. නැත්තිත් නෑ. කියන්න පුළුවන් මට්ටමේ. මෙහෙමයි. මම නම් කියන්නේ එහෙම අවුල් දේවල් වෙන්න ඕන මනුස්සයෙකුට. ඔය එක තමයි අපි හන්නේ මොනවද වෙච්ච අවුල් දේවල් කියලා එහෙම කියලා. මෙහෙමයි. එහෙම ප්‍රතික්ෂේප වීම. මම කියවන ප්‍රතික්ෂේප වීම අනන්තවත් මට වෙලා තියෙනවා. කැපීම් මේ ප්‍රතික්ෂේප වීම වෙලා ටිකක් ගොඩ යාගෙන එද්දි මූ වෙනා නේද ටිකක් ගොඩ යාගෙන කියලා කපන්න ඕන මූ. අර එහෙම කැපිලි කෙටි. එතනින් ගත්තම ඒ ප්‍රතික්ෂේප වීම වලට වඩා ඊළඟට මූණ දෙන්න වෙන දේ තමයි කැපීම්. ඒ කියන්නේ කෙනෙක් ඔහොම ටික නැගීගෙන එද්දි ගහන්න පටන් ගන්නවා. ඒ වගේ තැලිලා අර තැලෙන යකඩට උඩ බැන ගහනවා කියනෝනේ. අර එහෙම කාලෙකුත් වෙනවා ඊට පස්සේ තැලිලම පදන් වෙනවා. අර එහෙම එන්න තියෙනවා. ඉතින් ඔව්වා ඉතින් දිනවක වානු ඇතුව තරහ යනවා අවස්ථා සම්බන්ධ ඒ වෙලාවට කොහොමද රියැක්ට් කරන්නේ? මෙහෙමයි මගේ පොඩි වෙනසක් තියෙනවා. මට තරහ යන්නේ නැහැ. මට තරහ ගියා
ඊට අවුරුදු 12කට විතර උඩ 12කට 13කට උඩ අන්තිමට මට තරහ ගියේ. මම මාව ට්‍රේන් කරා. මම මාව පුහුණු කරා තරහ යන්නේ නැති වෙන්න. හරි මම අමාරු වැඩක් ඒක. තරහ යන්නේ නැතුව ඉන්නවා කියන එක. කොහොමද ට්‍රේන් කරේ? ඊකේ ඒක ලොකු මේ ඒක වටිනවා රවෙන් අනිත් අය දැන ගන්න වටිනවා ඒක. ඒක පුළුවන් නම් උත්සාහ කරන්න තරහ නොගෙන ඉන්න. එතකොට හැබැයි මෙහෙමයි. මම කරන්නේ මට ටිකක් කලින් දැනෙනවා ඕන් මෙතෙන්ට ගියොත් මට තරහ යන්න ඉඩ තියෙනවා. දැන් ඕන් මෙහෙම දැන් තව මේ සීමාවෙන් එහාට යන්න ගියොත් ගිහිලා එක තැනකදී මට තරහ යන්න ඉඩ තියෙනවා කියලා මට කනින් දැනෙන්න ගන්නවා. මම කරන්නේ ඒ ඉර පහුවේ නොවේ මෙන්න මෙහෙම පොඩ හරවන වැඩේ. ඒ කියන්නේ මමත් එක්කම ඉතුරු වෙන කට්ටියත් ඔහොම හරවගෙන වෙන පැත්තකට යනවා. මේ හැබැයි එහෙම හරව ගන්න බැරි වෙලාවලුත් තියෙනවා. ඒ ඉර පයින් වෙලාවලුත් තියෙනවා. හැබැයි කේන්ති ගන්න. හරි. ඔබ හරි දිනුම දීලා එහෙම නැත්නම් ඒ කියන්නේ මෙහෙමයි අපිට කෙනෙකුට අපිට ඕන විදිහට ඉන්න කියන්න බෑ සහ අපි දකින්න දෙයම හරි කියලා තව කෙනෙක්ට ඒක විශ්වාස කරපන් කියලා අපිට බල කරන්න බෑ අපිට තින් මේ එක තැනකදී නම්ශීලී වෙන්න වෙනවා තරහ නොගෙන ඉන්න පුළුවන් නම් මිනිස්සුව මේ මනුස්ස ලෝකේ මිනිස්සුත් එක්ක ඉදදී තරහ නොගෙන ඉන්න පුළුවන් නම් මං හිතන්නේ මිනිස්සෙකුට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය තමයි ඒක මේ ලෝකේ තවත් මිනිස්සෙක් එක්ක වාද කරන තරම් මෝඩ වැඩක් මම නම් දැකලා නැහැ. අනේ මන්ද ඇයි මිනිස්සුත් එක්ක වාද කරන්න කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒක මට හරිම අවුලක්. ඒ කියන්නේ තවත් මිනිස්සෙක් තවත් කෙනෙකුට කෑ ගහද්දි මත ගැටුම් ඇති වෙලා නිකන් අර මේ අර මනසේ සංසුන් ස්වභාවය නැති වෙලා නරක වචන වලින් නිකන් බොහොම උණුසුම් වාද විවාද කරගද්දි මම බලන් ඉන්නවා මේ මොන මෝඩ වැඩක්ද මේ කරන්නේ. ඒ වුණාට දැන් හරි කියලා දැන් අපි තුන් මම හරි දෙයක් කරනවා. ඔයා හරි දෙයක් කරනවා. ඔයා හොඳට වැඩෙත් කරලා. එතකොටත් එහෙම අහන් ඉන්න වුණොත් එතකොට මිනිස්සුන්ට අනේ එතන සීමාව පනින්නේ. එතනදි මං හිතන්න පුරුදු වෙලා තින්නේ මෙහෙම. ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියලා නෙමෙයි. මම හිතන්නේ. මිනිස්සු එහෙම තමයි කියලා. හරි දෙයක් කරත් බයිනවා වැරදි දෙයක් කරත් බයිනවා. ඒක අපේ ලංකාව විතරක් නෙමෙයි මේ මං හිතන්නේ මුළු ලෝකෙම පුදුම කරනවා. තරහ නොගෙන ඉන්නවා මම. තරහ යන්නේම නෑ. මට තරහ ගිහිල්ලා නෑ මතක ඇති කාලෙක. හරිද? මම කරන්නේ දැන් ඔයා මට අහපු ප්‍රශ්නේ ඔයාට එහෙම අවුල් යන දේවල් වෙලා තියෙනවද කියලා නේ අහුවේ. අවුල් යන දේවල් මේ මොහොතෙත් වෙන්න පුළුවන්. දැන් මු නෑ. ඔව් මේ කල්පනා කරලා අම්මා කර අවුල් යන දේ කිව්වද කියලා. අහපු එකේ ඔන්න ප්‍රශ්නයක්. අනේ නෑ මුකුත් නෑ. ඒ කියන්නේ ඕන වෙලාවක වෙන්න පුළුවන් නේ. දැන් මට නම් එහෙම දේවල් වෙන්නේ මගේ කලා ක්ෂේත්‍රය ඇතුලේ විතරයි. මොකද මම ඒ කලා ක්ෂේත්‍රයේ වැඩවලදී ඇරෙන්න අනිත් වෙලාවට මම හොයන්නවත් නැහනේ. සිතිජ දන්නවා. මම හොයන්නවත් නැහැ. කිසිම තැනක. වැඩක් වෙන්න පුළුවන් මොකක් හරි උත්සවයක් වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන් ඒ වැඩේ වෙලාවට ඉන්නවා. අවශ්‍යලාවට ඉන්නවා. ඊට පස්සේ හොයන්නේ නැහැ. ඒ මොකද වෙන්නේ එතකොට? කොහෙද ඉන්නේ? මං ගිහිල්ලා. කොහෙද? එයා හැම මේ අචල මේ වැඩේ නැහැ වැඩිපුර. මම ඉන්නේ නැහැ. ගෙදරද? ගෙදර බොහෝ දුරට. මම නැත්තම් මට අදාළ ඊළඟ වැඩේට ගිහිල්ලා එහෙම නැත්තම් මම එහෙම මුකුත් වැඩක් නැත්තම් මම තනියම කොහට දෙලා එක්ක මගේ මොකක් හරි වැඩක. එහෙම නැත්තම් තනියම වටපිටාව බල බල ඉන්නවා. එහෙම නැත්තම් අර බොහොම හිනා වෙලා කතා බහ කරගෙන ඉන්න පුළුවන් කට්ටියක් එක්ක පොඩ්ඩක් කතා කරගෙන ඉන්නවා. ඒ ඇරෙන්න මම එහෙම රැඳෙන්නේ නැහැ කට්ටිය එක්ක. ඒක නිසා මට ගොඩාක් ඔය කේන්ති යන දේවල් ඒ දේවල් ටික මුණ ගැහෙනවත් අඩුයි. කේන්ති ගියා කියන්නේ මට කේන්ති යන්නේ නැහැ සාමාන්‍යයෙන්. මට වෙන්නේ පොඩි නිකන් හිතට අවුලක් එනවා. මෙයා මට මේ දේ කරා නේද? මේ දේ කිව්වා නේද? මෙන්න මේ වැඩේ හින්දා මට මේ වගේ අවුලක් වුණා නේද කියලා මට හිතන වෙලාවල් තියෙනවානේ. මං ඒකට කේන්ති නෙමෙයි ගන්න. හරි. හරි මම ආයෙමත් ඒ தත්තට මූණ නොදී ඉන්න මම මග බලා ගන්නවා. ඒ කට්ටියත් එක්ක ඒ වගේ තැනකට මගේ හිත නොරෙදෙන්න මම මග බලා ගන්නවා. මේ වෙලාවේ මගේ හිතට දැනුණ මේ අවුල ඊළඟ වතාවේ මේ වැඩේ ඊට වඩා හොඳට කරන්න මම පෙට්‍රල් ඩීසල් කරගන්නවා. ඒ මගේ හැටි. මම කේන්ති ගන්න යන්නේ නැහැ. වාද කරගන්න යන්නේ නැහැ. අනන්තවත් අදටත් කැපිලිකටි දැන් නම් ඒක ටිකක් අඩුයි. සාපේක්ෂව අඩුයි. දැන් කියන්නේ ස්ථාවරත්වයක් හදාගත්තට පස්සේ රවින් පොඩක් කැපිලිකට් වෙනවා. ස්ථාවරයි කියලා මම කියන්නේ නැහැ. මම තාම ස්ථාවර වෙන්න උත්සාහ කරනවා. ඒක මෙහෙමනේ දැන් අර කතාවක් තියෙන්නේ. බයිසිකල් රේස් එකක් කියන්නකෝ. බයිසිකල් රේස් එකේ කවුරු හරි ඒ ගොඩෙන් කෙනෙක් ඉස්සරහට යද්දි අර ඉතුරු බයිසිකල් පදින ඔක්කොම ටික වේගෙන් පදලා ගිහලා එයාව ආපහු ගොඩට දා ගන්නවා. ආයෙ මිනිස්සු ආයෙ ට්‍රයි කරනවා අර ගොඩෙන් මිදලා පොඩ්ඩක් ඉස්සරහට යන්න. අර ගොඩ ආයෙම ගිහිල්ලා එයාව මේ වගේ රටක් නෑ යටි ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් අර
මේ කොච්චර කරත් පුළුවන් තරම් වේගින් පැදලා අර ගොඩෙන් ටිකක් නොපෙනී ගියාම ඒ කියන්නේ ටිකක් ඈතට ගියාම එයාව අතහැරලා ඊළඟ නවල්ල ගන්න. ඔහොමනේ කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අර එහෙම පොඩ්ඩක් අර ස්ථාවරත්වයක් යම් තාක් දුරකට ගොඩනගා ගත්තම සාපේක්ෂව අඩු වෙනවා. අඩු වෙනවා. නමුත් නැතිවෙලා යන්නේ නැහැ. ඔව්. ඒකම පිළිගන්නවා. මේ අචල දැන් අපි ඔය මාතෘකාව වෙනුත් චුට්ටක් පැත්තකට යමුකෝ. මොකද රවින් කියන්නේ මේ දැන් මට ඇත්තට මේක අහන්න ඕනම කියලා හිතුණා අපි මේ පෞද්ගලික කතා වරුප දෙයක් වුණාට. දැන් ඔබ මගේ මතකයේ හැටියට වසර කිහිපයකම ජනප්‍රිය නළුව සම්මානය දිනා ගන්නවා. සහ සම්මානය ලැබිය යුතු අවස්ථාවලදීම සම්මානය නොලැබී යන අවස්ථා තියෙනවා. මේවා දකින්න ලැබිච්ච දේවල් සහ මට පුරුදු දේවල් මගේ ඇස් දෙක ඉදිරියේම වෙච්ච දේවල්. මොකද හිතන්නේ ලංකාවේ සම්මාන සම්බන්ධයෙන් ඔබ සම්මාන ලැබුවා ඔබ සම්මාන නොලැබුවා මේ දෙක අතරම ඔබ ඉන්නවා. ඔබ මොකද හිතන්නේ ලංකාවේ සම්මාන ලබා දීම ගැන? අමාරු ප්‍රශ්නයක්. සම්මාන ලැබෙනවා ලැබෙන වෙලාවට නොලැබෙන වෙලාවට ලැබියනවා. ජනතා සම්මානය ලැබිලා තියෙනවා. කීපද මං හිතන්නේ අපි ඇවිල්ලා මේ කලා ක්ෂේත්‍රයේදී අපි පොදු මහ ජනතාවගේ වස්තු විදියට තමයි ඒක කාලෙකින් පස්සේ සැලකෙන්නේ. එළියට පහළියට බැස්සම ලැබෙන සම්මාන ටික තියාගෙන ඒ කියන්නේ එහෙම හිතට ලැබෙන සම්මාන ටික අර ලැබෙන සම්මානත් එක්ක හිතන්නවත් බැරි තරම් විශාලයි. ඉතින් ඒ ලැබෙන සම්මාන ප්‍රමාණය ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා ඒක විඳලා සම්මාන උල්ලිට ගිහිලා සම්මානයක් ලැබුණාම තව සතුටුයි නොලැබුණාම ඇත්තටම ගාණක්වත් නෑ ඇත්තටම. ඒ කියන්නේ ඒක නොලැබුණයි කියලා දැන් හිතන්න දැන් මම අද සම්මාන උල්ලිකට යනවා. මට ඒක ලැබෙන්නේ නැහැ. මට ඉතින් දැනට මම නිර්දේශ වෙන්නේ ජන අප්‍රිකාණ්ඩ ඉන්නේ. හැබැයි ජනතාවගේ ආදරය ඒ ලෙංගතුකම පුදුමාකාර විදිහට විඳින සහ විඳ කෙනෙක් මම. දක්ෂම නළුව වෙන්නද ජනප්‍රියම නළුව වෙන්නද කැමති? දෙකම වෙන්න කැමති. දෙකම. ඔබ දක්ෂයි. ඔබ ජනප්‍රියයි. මේ මල්ලීනන්ගේ නේ ඉන්නේ? ඔව්. ගැප් එක කීයද? එයාලා ඒවයි. නංගි මට වඩා අවුරුදු දෙකක් බාලයි. මල්ලි මට වඩා අවුරුදු පහක් බාලයි. අම්මයි තාත්තයි. වැඩියෙන්ම ආදරේ කාටද? වැඩියෙන්ම? ආදරේ කාටද? එහෙම වැඩියෙන් මාදරේ කියලා එකක් හිතලා හිතලා පොදු උත්තරයක් දෙන්න හතර නෑ නේ එහෙම නෑ මං එහෙම මේ කවුරුත් මං ගැන අහිතක් හිතයි කියලා බයි උත්තර දෙන්නේ නැහැ ඔක්කොටම එක වගේ ආදරේ මම ඒ කියන්නේ අද මම මෙහෙම ඉන්නේ ඇයි හතර දෙනාම මට හේතු වුණා අම්මා තාත්තා හින්දා තමයි මං අද මේ ලෝකේ එළියක් දැක්කේ හැබැයි හතර දෙනාගේම ආදරේ හින්දා මං ශක්තිමත් මිනිස්සෙක් විදිහට ඉන්නවා ඉතින් අම්මර දාත්තර ගොඩක් ආදරේ ඊට පස්සේ නංගිරයි මල්ලිටයි ආදරේ රවීන් දැන් අර මුලින් කියවනේ අර ගෙදර කතා කරන පුංචි කාලේ හැම මතක හිටින දෙයක් නැහැ නෝ කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ ඔය මොකද්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් පැහැදිලිව අම්මයි තාත්තයි එක්කවත් නැද්ද එහෙම දෙයක් කියලා ඔයාට අම්මයි තාත්තයි ගැන දෙන හැඟීම් මොන වගේ දෙනව රජේ රැකියා කරේ කිව්වා ඔයත් එක නිතර ගැටුම් නැද්ද නිතර යාල හිටියේ නැද්ද ඔයා ආදරේ බෙදාගත්තේ කොහොමද ඔයාලට දඬුවම් කරලා තියෙනවනේ ඇතිනේ ඒ වගේ දේවල් එක ගන්නකොට දැන් අද වෙද්දි ඒ දෙන්නගෙන තියෙන හැඟීම් මොකක්ද ඔයාලට ඒ කාලේ හිතච්ච දේවල් අද හිතෙන දේවල් ඒ කාලේ නම් ඇත්තරම මා රවුල් මුන්නා හැමතිස්සෙම බයිනවා ගුටි කනවා මුන්නා මාව හරියන්නේ නැත්තම් අනේ මොකටද මාව හැදුවේ මාව වෙන කාටද දෙන්න බෑ කියලා ඒ කාලේ හිතුවේ හැබැයි දැන් හිතනවා මට තියෙන හිතුවක් ආර්ගමේ හැටියට එහෙම ගුටි ගහන්න නැතුව බයින් නැතුව ඒ විදිහට සැර කරලා මට එහෙම දේවල් හරියට මාව එහෙම තියාගෙන හිටියේ නැත්තම් අද මම මාර අවුල් තැනක ඉන්නේ. ඒ කියන්නේ මම දන්නවා මම කොච්චර හිතුවක්කාරද හිතුවක්කාර කියන්නේ මේ 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 මේ. මම කොහොම හිතුවක්කාරද කියන්නේ ඔයගොල්ලෝ තේරෙනවනේ. තේරෙන්නේ නැහැ. මොකද්ද කලේ කියන්නේ ඔය එක්ස්පෙරිමන්ට් එකද? මම හරීම වෙනස් මතධාරියෙක් පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි කියන්නේ මොකද්ද ඒකේ හාත්පසු විරුද්ධ අදහස් තමයි මම දරුවේ. හරි එහෙම පොඩි අවුලක් තිබුණා. හැබැයි ඒ කාලේ 얘 දෙන්නා ඒ තදට හිටපු හින්දා මට කිසිම දෙයක් කරන්න හිතුමතේට කරන්න දුන්නේ නැහැ. මොකද හැබැයි මම ඒකට පුදුමාකාර දින ණයගතිය. මොකද ඒ කාලේ මම දෙයක් තේරෙන වයසක් නෙමෙයි. හිතුවක් ආරම්භ තිබ්බට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දන්නවා හැමදේම හිතන් දන්නවා ඒක. ඕලෙවලෙල කාටද?
ඕලෙවල් කාලේ. ඉතින් මම හිතන් ඉන්න මම හැමදේම දන්නවා මට තේරෙනවා කියලා. හැබැයි මෙලෝඩියක් තැන් නැති ගොන්නේ ඇත්තර මේ කාලේ ඇත්තර අපි يعني අර ගොන් වයස කියලානේ අපි කියන්නේ. අද්දකින් මඩු කිසිම දෙයක් ගැන බරක් පතල නැති කාලේ. හැබැයි මගේ හිතුවක් ආරගමේ අඩුවක් තිබුණෙත් නැහැ. ඒ දෙන්න තදට හිටපු හින්දා මං හිතන්නේ අර මෙලෝඩියක් තේරෙන්නේ නැති කාලේ මම රැකිලා හිටියා. හැබැයි දේවල් තේරෙන්න ගද්දී අර හිතුවක්කාරකමයි තේරෙන්න ගන්න දේවල් තේරෙනකමයි හිතුවක්කාරකමයි එකතු කරලා මම යම්තාක් සාර්ථකත්වයක් ලැබුවා. අර නොතේරෙන කාලේ මාව ආරක්ෂා කරගත්තු හින්දා තමයි තේරෙන කාලේ හිතුවක්කාරකමෙන් මට වැඩක් ගන්න මම ඉතුරු වුණේ. ඉතින් එතනදී අම්මයි තාත්තයි මාව මේ ලෝකෙට බිහි කරා වගේම මාව රැක්කා මාව ආරක්ෂා කරගත්තා. ඉතින් ඒ දෙන්න ඒ හදලා දුන්නු අතිවාරමුණම තමයි මම මේ හිටගෙන ඉන්නේ. පරම්පරාවේ ඉන්නේ එකම නළුවා එකම ගායකයා එකම නිවේදකයාද? ඔව් මං හිතන්නේ. කොහොමද ප්‍රතිචාර නැද අයංගේ දැන් අනිත් අයගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද? අපි හැමදාම කතා කරන්නේ එළිය අය ගැනනේ. පවුලෙන් ඇතුලේ ඔව් මුලින්ම මේ කැමති වුණ නැහැ කියලාත් කිව්වනේ. ඔව් ඒගොල්ලන්ට ඇත්තට මේ කාලේ තිබුණේ හරිම අවිනිශ්චිතභාවයක්. උඹනම් අපි එකෙක් වෙන්න බෑ වගේ හැඟීමක් තිබුණා. මනේ මන්ද ඔබ මොනවා කරගනියද කියලා එහෙම එකක් තිබුණේ. ඒ මාව නිකන් එහෙමයක් තිබුණේ. වැඩියෙන්ම මාව ඒ කියන්නේ මං ගැන බලාපොරොත්තු අතහැරලා හිටියේ ඒගොල්ලෝ. මොකද අනිත් අපේ පවුලේ මාගෙත් එක්ක අපේ પરම්පරාවේ දැන් අපේ අම්මලගෙන් පස්සේ પરම්පරාවේ මගේ සහෝදර සහෝදරියෝ මගේ කට්ටිය ඒ කියන්නේ අම්මලගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි හැමදෙනාම අර එකම අච්චු ඒ කියන්නේ විභාග පාස් කරනවා ඒ කියන්නේ ඊළඟ විභාගයට යනවා ඊළඟ ඒ කියන්නේ ඉතින් යන්න පුළුවන් උසස් වීම් මොනවද රැකියා මොනවද ඒ වගේ පාරවල් තමයි ගියේ. ඒගොල්ලෝ තමයි නිකන් අර අන්න ළමයි ආන් බල්ලයි හැදෙනවා එහෙම එකක් තිබ්බේ. මම ඉතින් ඔහොම හිටියේ දෙන්නංගු වැඩේ වගේ හිටියා. හැබැයි දැන් ඒගොල්ලන්ට විශ්වාසයක් වෙලා තිනවා අපරාදී අපි මූට ඒ කාලේ අනම්මනම් කිව්වේ මොනවා වුණත් දෙයක් කරගෙන යනවා පාඩුවේ මොනවාවත් හොඳින් දැන් ඉන්නවනේ කියලා. දැන් ඇත්තටම මේගොල්ලෝ මං ගැන එහෙම කිසිම අවිනිශ්චිතභාවයක්වත් එහෙමකුත් නැහැ. ඒගොල්ලෝ මට හදවතින්ම දැන් ආශිර්වාද කරනවා. ඔව් දැන් මේ රවින් මේ දැන් අර ඒ අවිනිශ්චිතභාවයන් බිඳගෙන ගිහිල්ලා දැන් මේ විදි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් ඔබ කියපු අර අනිත් පුතාලා දුවලා ටිකක් දැන් ස්ථාවර මට්ටමක ඉන්නවා. ඔවුන් මැරෙන තාක් ස්ථාවරයි. ඔබ හිතනවාද ඔවුන් මැරෙන තාක් ස්ථාවරයි කියලා? අනිවාර්යෙන්. කොහොමද? මොකද මේ ශේත්‍රය ඇතුලේ චරිත නැති වෙන්න පුළුවන්, රඟපාන අවස්ථා නැති වෙන්න පුළුවන්, ඊළඟ කාල සීමාව තුළ තාත්තගේ චරිතය ගන්න නැති වෙන්න පුළුවන්, මාමගේ චරිතය ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී ඔබව අතහැරියොත් ශේත්‍රයෙන් ඔබ මොනවද කරන්නේ? ඒකටත් අපි හැමදේකදීම මං හිතන්නේ ප්ලෑන් B එකක් තියාගන්න ඕනේ. සෙකන්ඩ් ඔප්ෂන්. ඔව් සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියාගන්න ඕනේ. මමත් ওই කාරණාව ගැන හිතුවා. දැන් මම මේ මට පුදු මේ කියන්නේ පොඩි දාංගල ටිකක් තියෙනවා තාම පූර්ලමාවිය සංවර්ධනේ නොවුන තැන් ටිකක් තියෙනවා මගේ මෝටර් සයිකල් එහෙම් පදිනවා ටිකක් සංග්‍රහයකට කරනවා ඒ වගේ පොඩි පිස්සු ටිකක් තියෙනවා. ඉතින් දැන් උදාහරණයකට දැන් මම ওই මොකක් හරි කරන්න ගිහිල්ලා මගේ අතප්පයක් කැඩුණා කියනවා. එතනින් පස්සේ මට මේ කලාවේ ආයි වෙලා බලනවද? බලමු. ඉතින් මගේ කීටි ඔව් ඕනම දෙයක් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. එතකොට දැන් මේ රංගන ක්ෂේත්‍රය ගත්තොත් අපේ අතපහ කෑලි හතර හොඳට තියෙන්නේ නැහැ. ඕක නැති වුණොත් ප්‍රශ්නයක් නේ. සහ මට හෙට මගේ උගුර යන්න පුළුවන්. හදන මට ගායනා කරන්න බෑ. සහ මගේ මොකක් හරි මූණට අනතුරක් වෙන්න පුළුවන්. මුකුත්ම කරන්න බෑ. ඉතින් හැබැයි මම මේකේ රැකිලා ඉන්න කාලය තුලේ මම පුළුවන් තරම් ඊළඟ මගේ පියවරක් ගැන හිතුවා. සහ ඒකට අවශ්‍ය අඩිතාලම දාලා ඒ අවශ්‍ය දේවල් ටික මම කරා. සහ කරමිනුත් දැන් ඉන්නවා. හෙට මේ කලාක්ෂේත්‍රේ මට දේවල් අහිමි වුණත් හෙට මේ කලාක්ෂේත්‍රෙන් මාව ඉවත් කරත් දෙයියනේ කියලා මැරෙනකම් මොනවම හරි කරගන්න මම යමක් කරගෙන තියෙනවා. කන්ෆිඩන්ස් එනවා. සහ ඒ දේවල් කලමනාකරණය කරගෙන ඉදිරියට මට කරගෙන යන්න පුළුවන් වටපිටාවකුත් මට දැන් හැදිලා තියෙනවා. සහ ඒ වගේ සම්පත් පුද්ගලයෝ ටිකුත් මට හම්බෙලා ඉන්නවා. මාව හැමදාම වැටෙද්දි අල්ලගන්න කට්ටියක් මට ඉන්නවා. මගේ පවුල මට ඉන්නවා. ඒක නිසා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මං ඒ කියන්නේ මං ගැන මේ ඕනට වඩා ආත්ම විශ්වාසයෙන් කතා කරනවා නෙමෙයි මම මේ ඇත්තට මම එහෙම දෙයක් මම කලමනාකරගෙන තියෙනවා. දැන් මේ අචලා දැන් හරිම ආත්ම විශ්වාසයෙන් කතා කරන්නේ ප්ලෑන් B එක ගැනත් දැන් ඔළුවේ තියෙනවානේ. අකමැතිද දන්නේ නැහැ මොකද්ද ප්ලෑන් B එක කියලා චුට්ටක් හරි කියන්න. ඔව් මෙහෙමයි. අපිට ප්ලෑන් B එකට යද්දී මේ පැත්තට යන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන්.
මට පොඩි කාලේ ඉඳලා රැකියා කියන දේ පොඩක් අරහන්. ඔව්. හර යන්නේම නැහැ. උදේ ගියා අහවල් කාර්ය කරා ඊට පස්සේ ඒ අහවල් වෙලාවෙන් පස්සේ ගෙදර ආවා. පහුදා රැකියාවට ගියා මට ඕක හරියන්නේ නැහැ. මට ඒ ජීවිතේ හරිම අමාරුයි. සහ ඒ ජීවිතේ ගෙවන අය ගැන මට හරි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. මට නම් බෑමයි ඒක. හරිද? මම මේ අනේ කිසිම මේ පහතර දෙමීමක් කරනව නෙමෙයි. හරිම මේ අගේලා සලකනවා එහෙම ඒ කියන්නේ මේ ලෝකේ වැඩි ප්‍රතිශතයක් ගෙවන්නේ එහෙම ජීවිතයක්. නමුත් මට ඒක බෑ. මට හරි අමාරුයි ඒක. පොඩි කාලේ ඉඳලා මගේ ඔළුවේ තිබුණේ මම මේ ලෝකෙන් කොයිතරම් අධ්‍යාපන සුසුකම් තිබුණ කෙනෙක් වුණත් රැකියාවක් නම් කරන්නේ උපන්තේකට කියන මේ දැඩි මතේ හිටියා. ඒකද මම ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන තමයි සහ ඒ ඉන්වෙස්ට්මන්ට් කියලා අපි කියන්නේ ආයෝජන තමයි මගේ ඔළුවේ පොඩි කාලේ ඉඳන්ම වැඩ කරේ. ඉතින් මම දැන් එහෙම දෙයකට තමයි අඩිය තියලා තියෙන්නේ. කොමස් කරපු එකේ අතුරු ප්‍රතිපල. වෙන්න පුළුවන්. ඇත්තටම මම ඒ කොමස් ඉගෙන ගත්ත එකේදී එතන තව මට වටනකමක් ලැබුණා මේ මුදල් පරිහරණය කළමනාකරණය සහ රටේ ආර්ථික විද්‍යාව කියන්නේ ඒක ගැන යම්තාක් අවබෝධයක් තියෙන්න ඕනේ ඒ කාරණාවට බහිනවා නම් ඉතින් ඒ දේවල් ඔක්කොම එකතු කරගෙන මම මේ ආයෝජන කටයුතු වලට තමයි බැහැලා ඉන්නේ ව්‍යාපාර සම්බන්ධ සහ තව ඒ ව්‍යාපාරයේ සම්බන්ධ තව මේ දේවල් තියෙකුත් තව මම උකට එක්කාසු කරගනීවි ඉස්සරහට තා මට තනියම මගේ මට තිබෙන ඒ කියන්නේ මට මිනිස්සු 10 දෙනෙක් හරි ඉතුරු වුණොත් මට ආදරය කරන ඒ 10 දෙනාව සතුටු කරගෙන තව මට කරන්න පුළුවන් දේවල් ටිකක් කරගෙන ජීවිත ඉතුරු කාලය ගෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යාළු ඉන්නවද? යාළු කොච්චර ඉන්නවද? මෙහෙමයි. මම හැමෝටම ආදරෙයි. හැමෝටම හරිම කරුණාවන්ත කෙනෙක්. හරි මට හිතවත්තු ගොඩාක් ඉන්නවා. හැබැයි මම ඒ හැමදෙනාගෙම බොහොම සමාන දුරස්ථභාවයක් තියාගෙන ටිකක් ඔෆ් ද ග්‍රිඩ් ජීවත් වෙන මනුස්සෙක්. ඇයි ඒ? පොඩි කාලේ ඉඳන් මගේ හැටි, මගේ නරකම පුරුද්දක්, මගේ දුර්වලකමක් කියමුකෝ. මං හැමෝගෙම ටිකක් මං ඒ කියන්නේ මම සිතේ දන්නවා මං අපි දෙන්න ගොඩක් හම්බ වෙනවා, අපි දෙන්න එකම ක්ෂේත්‍රේ ගොඩක් ගැටෙනවා. මං ඉන්නේ කොහොමද කියන්නත් දන්නවා. පොඩි කාවගේ ඉන්නේ හැමෝම එක්ක පහදාගෙන hina වෙලා විහිළු දාලු කරනවා. හැබැයි එතනින් පස්සේ මම ටිකක් ආපහු මගේ ලෝකෙට යනවා. ගිහිල්ලා ඉන්නවා. ඒ අරෙන්න මම විශේෂ හිතවත්කම් විශේෂ ඇඟැලුම්කම් විශේෂ බැඳීම් මම බැඳීම් වලට හරි අකමැති කෙනෙක්. ඒ කියන්නේ මූට මිසුද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මං පමණට වඩා බැඳීම් ඇති කරගෙන කරන් ගෙදර අරගන්න නෑ නේද? අර බොහොම අර ගොඩක් මැද්දට වෙලා ජීවත් වෙන්න එහෙම ආස කෙනෙක් නෙමෙයි. දැන් තරුණේ ගත්තම ඔයාට වඩා හත්පසින් වෙනස්. එක එක දේවල් කරනවා, එක එක අත්දැක බැලීම් තියෙනවා, සමාජකට වරදිනවා, යාළුවෝ නිසා වරදිනවා කියනවා, යාළුවෝ නිසා හරි ගියා කියනවා, මද්‍රව්‍ය වැටි පෙළඹෙනවා. එක එක දේවල් කරනවානේ. එක්ස්පෙරිමන්ට් වලින් හරියනවට වඩා සමහර වෙලාවට වරද්ද ගන්නවා. එයාලට මොකද කියන්න තියෙන්නේ? ඔයා හිතුවොත් ඉතින් සම වයස්නේ, ඔයාට දකින්න යාළුවෝ අතර දකින්න මැති, සමාජය දකින්න මැති, තරුණිය ගැන මොනවා ගැදසක්ද තියෙන්නේ? තාරුණ්‍ය එහෙමයි. ඉතින් තමන්ගේ අර මං කියන්නේ එක වයසක් එනකන් අපිට මේ ලෝකේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ සිතිය. නේ අපිට ඒ කියන්නේ අපිට ගොඩක් දේවල් තේරෙන්න ගන්නේ අත්දැකීම් එක එක තැනකින් එහා පැත්තට ලැබුණාට පස්සේ. එතකන් අපිට වරදිනවා. එතකන් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. ඉතින් අපි මං හිතන්නේ අපි අර කවුරුත් දෙයක් කිව්වත් අහන්නෙත් නැති වයසක් තියෙනවනේ. අපිට හරි කියලා හිතන දේ කරනවා. වැරදි කමක් නැහැ. මෙහෙමයි, තමන්ගේ ජීවිතයට හානියක් කරගන්න නැතුව, අතපය කඩා ගන්න නැතුව, තමන් වටේට ඉන්න අයට දුකක් දෙන්නේ නැතුව, තමන්ට හිතෙන දේවල් කරන්න මන් නම් කියන්නේ. අර ලොකු හානි කරගන්න නැතුව, ලොකු රිස්ක්, ලොකු මේ භයානක දේවල් කරන්න නැතුව, දේවල් කරලා ඒ වගේ හරි වැරද්ද ඒ වගේ ආදීනවයන් තමන්ම තේරුම් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. අනිත් දේ තමයි හැමෝම කියන දේ කරන්න යන්න එපා. තමුන් ආදරය කරන, තමුන් විශ්වාස කරන එක්කෙනෙක් දෙන්නෙක් හරි කමක් නැහැ. තමුන්ගේ වටේට ජීවිතේ තියාගෙන දෙයක් කරන්න යද්දී ඒගොල්ලන්ගේ අදහස් විමසලා ඒගොල්ලෝ දැන් පස් දෙනෙක් කියමුකෝ, පස් දෙනාකින් වැඩි පිරිසක් කියනවා නම් එපා කියලා ඒ අඩි තියන්න යන්න එපා මන්නම් කියන්නේ. මොකද ඒගොල්ලෝ යමක් කියනවා නම් ඒ කියන්නේ තමුන් ඒ කියන්නේ අත්දැකීමෙන් තමුන්ට යම්කිසි අදහසක් තියෙන ඕනේ. ඒගොල්ලෝ දෙයක් කියපුවාම ඒගොල්ලෝ හරි ඒක කරන්න කියනවා නම් කරපුවාම හරි ගිය අවස්ථා තියෙනවා නම් සහ කරන්න එපා කියපුවාම වැරදුන අවස්ථා තියෙනවා නම් එහෙම නිම්මක් අපිට තියෙන්නත් ඕනේ. එහෙම නැතුව ඉතින් දැන් Tamanට තේරුමක් තියෙනවා නම් මේ කරන්න යන වැඩේ ගැන තමුන් අර අහන කෙනාට වඩා එහෙම අවශ්‍ය නැහැ. තරුණ වයස කියන්නේ ඉතින් අර
මම පරිස්සමට ගෙවන්න ඕන වයසක්. මොකද ඒ අපේ මුළු ජීවිත කාලෙම සාර්ථකත්වයේ රඳාපවතින තරුණ වයසේ අපේ අපි ගත්ත අත්දැකීම් සහ ඒ ගියපු කල්කිරියාවන් වලට අනුව හරියන්නත් පුළුවන් වරදින්නත්. ඔව්. ඒ කුණාටු වයස කියලා අපි කියන්නේ. ඉතින් ඒක බොහොම කල්පනාකාරීව ගෙවන්න ඕන වයසක්. ඒක හින්දා තරුණ වයස කියන්නේ හරිම ජව සම්පන්න වයසක් සහ අපේ හෝමෝන ඉතාම තදබල ලෙස ක්‍රියාත්මක වෙන වයසක්. ඉතින් මේ හෝමෝන වලින් කියන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න යන්නත් එපා. මොකද මේ රවින් දැන් මේ තව එක දෙයක් දැන් ඔය තරුණකම තියෙන එක ටික කාලයයිනේ. ඒක ඒ කාලේ දැනෙන දේවල් හදවතින් තරුණයි. හරි හදවතින් තරුණ රවින් නම් කොහොමවත් වයසට යන්නේ නැහැ. ඒක පේනවා. දැන් ඒක තියෙන සීමා සහිතයි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන් ඒ කාලය. හැබැයි හැඟීම් දැනෙන කාලය. ආදරය දැනෙන්න වයසක් නැහැ. කාලයක් නැහැ. ඒක ඕනම කාලයක දැනෙන්න පුළුවන්. බැඳීම් වලින් වෙන් වෙලා ඉන්නේ බිඳීම් නිසාද ආදරේ මොන වගේද වාට දැනෙන්නේ අනේ නෑ නෑ බැඳීම් වලින් ඈත් වෙලා ඉන්නේ බිඳීම් නිසා නෙමෙයි බිඳීම් ඇති වෙයි කියන බයටත් ඈත් වෙලා ඉන්නවා මෙහෙමයි බැඳුන තැනක බිඳීමක් තියෙනවමනේ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් එදා වියවක් නෑ කියලාත් කියනවනේ ආහා මේක බින්දිලත් නෑ නේද බැඳුන තැන අනාගතය ගැන හිතලා තමයි මම මේ මම මේ සිද්ධුවේ කොටස ගත්තේ ගීතේ කොටස ගත්තේ මේ 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 ප්‍රේමණීය බැඳීමක් බින්දිලා ඒක මතක් කිරීමක් කරන්න නෙමෙයි මම මේ 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 මානුෂීය බැඳීම් ගැන විතරක් නෙමෙයි මම කියන්නේ මානුෂීය බැඳීම් වල ප්‍රේමය තියෙන්න ඕනේ තියෙන්න ඕනේ මම කිව්වේ ඕනෑම දෙයක් එක්ක වස්තුවක් එක්ක වෙන්න පුළුවන් මිනිහෙක් එක්ක වෙන්න පුළුවන් ඕනෑම දෙයක් එක්ක අපි බැඳුනොත් තමයි එක දවසක අපිට බැඳීමක් සිද්ධ වෙන්නේ වෙන්වීමක් වෙන්නේ ඉතින් මේ මම කැමති ඒ අර අපි ප්‍රියංගෙන් වෙන්වීම දුක් කියනවනේ එතකොට එහෙම ප්‍රියව ගොඩ ප්‍රියයන් ගොඩාක් හිටියොත් අපිට වෙන් වෙන අවස්ථාන් වැඩි එතකොට මම ආසයි අංගේ අවස්ථාවන් ටික අඩු කරගන්න. එතකොට ඇත්තම කිව්වොත් මගේ ලෝකේ හැරිම පුංචි. මගේ ගෙදර කීප දෙනා මම ආදරය කරන අත ඇඟිලි ගන්න කීප දෙනා එක්ක විතරයි මගේ මුළු ජීවිතේම ගෙවෙන්නේ. එතකොට ඇත්තටම මම ගොඩක් අය එක්ක ගැටෙනවා අඩුයි. ආදරේ. ඔව්. මම දන්නවා මේ මූණ. මං ඇහුවේ ඕක නෙමෙයි රවින්. අත දෙන්න වෙන උත්තර රවින් මේ වගේ. නෑ. ආදරේ තමයි අපි ජීවත් කරන්නේ. ඇත්තටම ආදරයක් නැතුව ජීවත් වෙන්න බැහැනේ. ඇත්තම කතාව ආදරයක් තියෙන්න ඕනේ මං අතර මං වාසනාවන්තයි මිනිස්සෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය ආදර ප්‍රභේද කීපයක් තියෙනවා ඒ හැම ආදර ප්‍රභේදයම කන පැලෙන ලැබෙන කෙනෙක් මම දක්ෂයි දක්ෂයි උත්තර දෙන දක්ෂයි නේ බලන්න ඔනේ දක්ෂතාවය ඔව් නොදන්නවා වගේ අහගෙන ඉන්නවා මෙතන අපි ඉතින් ඊට වඩා ඕනේ නැහැ නේ නේද ලැබෙනවා කියනවා හැමදේම අපිට පේනවා අනේ කාගේ අස්සුවක් අටවක් වදින්න එපා ඉතින් එහෙම වදින්නේ නැහැ අපි මට ආදරය කරන මගේ හැකියාවන් වලට වෙන්න පුළුවන් මගෙන් මගේ මගේ ගීතයක් හරහා වෙන්න පුළුවන් මගේ මොනවා හරි නිර්මාණයක් හරහා වෙන්න පුළුවන් සනසුණු ඒ මට ආදරය කරන පිරිසක් ඉන්නවා ඇටිටියුඩ්ස් වලට වෙන්න පුළුවන් ක්වොලිටිස් වලට වෙන්න පුළුවන් ඒ දන්නවද ඔයා ගැන අහනකොට ගොඩක් අය එහෙම කියනවා හරි හොඳ කොල්ලෙක් හොඳටත් වඩා වෙන වචනයක් කියලා තමයි කියන්නේ මොනවද කියන්නේ මගේ හොඳ වචනයක් තියෙනවා ඒකට සාමාන්‍ය විවහාරය තියෙන්නේ වට්ට ආ එහෙමත් කියමුකෝ මොකද නෑ ඒක හොඳ කොල්ලෙක් කියන එකට හිතා ගන්නකෝ ඒ හොඳ කොල්ලෙක් කියලා කියනවා ඒ කියන්නේ ගති ගුණ පැත්තේ ඒක තමයි වචනේ කියන මාතෘකාවේ බැරි කමක් ඇති අපිට සාමාන්‍ය විවහාර කතා කරලා සමහර ඒවා ප්‍රසිද්ධමාදී කියන්නේ කියන්න බෑ හරි හරි දැන් රවින් එහෙම මුල මතක තියෙන ඔයා වැඩිහිටියන්ට ගරු කරන ශේෂ්ත්‍ර ප්‍රවීණයන්ට ගරු කරන ඉන්න අයත් එක්ක ලස්සනට ඉන්න පුළුවන් නිහතමානී ඇත්තටම අදහස් කතා කරන විවෘත බොරු නැති තරුණයෙක් විදිහට ගොඩක් අය හඳුනගෙන තියෙනවා සහ ඔබ දක්ෂයි. දැන් ගොඩක් අය හිතන්න පුළුවන් අයියෝ එක සින්දුවක්වත් මේ අර රසන හනින් ගීතයක්වත් කිව්වේ නෑනේ කියලා. එහෙම ඕනේ නම් ඕනතරම් YouTube search කරාම FB ගියාම තියෙනවා. අපිට ඕනේ කතා කරන්න ඔබේ දක්ෂතාවය දකින්න ඕනතරම් තැන් තියෙනවා. ඒවයේ තැන්වල තියලා අපි ටිකක් වෙනස් විදිහට කතා කළා. සහ විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ අපේ නිෂ්පාදකතුමාත් විශේෂයෙන්ම මතක් කළා. ජාතික රූපවාහිනිය නිතර එනවා යනවා නේද? අනේ මම පොඩි කාලේ මේ ස්කෝලින් ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? එකම වතාවක් මම ජාතික රූපවාහිනියට ඇවිල්ලා තියෙනවා. ওই පොඩි දෝදිකට මම ඇවිදගෙන ගියා. එදා තමයි ජාතික රූපවාහිනියට පය ගහව පළවෙනි දවස. මම එදා හිතාගත්තා මම මෙතෙන්ට කවදරි එනවා. හැබැයි එන්නේ මම විදියට නෙමෙයි. වෙන කෙනෙක් විදියට එක වතාවක් නෙමෙයි කීප වතාවක් මම මට ඊට පස්සේ එන්න වුණා. ඒ හිලේ විදියටම ඉෂ්ට වුණා. ඒ වයස කීයද? ස්කෝලේ යන කාලේ නිකන් 6 7 විතර. මම එදා හිතාගත්තා මම අනිවාර්යෙන් මෙතනට කවදාරි පය ගහනවා වටිනාකමක් ඇති මිනිස්සෙක් විදිහට යම්කිසි වටිනාකමක් ගොඩනගා ගන්න කවදාහරි කියලා. ඒ හීනේ ඉතින් මට කීපවතාවක්ම
dub කරන්න පුළුවන් නේ අපේ dubbing studio එකටත් එනවා හරියට නේ නේ මේ පොඩි පොඩි කොටසක් dub කරලා පෙන්නන්න කඩුවතර මේක හරි තියෙන්නේ පැය දැන් අනේ අනේ මේ මේ මට එච්චරක් දෙකින් නෑ මම එක මේ කතාවක් හඬකයි ශිල්පියෙක් විදිහට වැඩ කරේ ඒකත් මේ ජාතික රූපවාහිනියම ඔව් මට දැන් ඒ ලයින් එකක්වත් මතක නෑ වෙන මොකක් හරි නෑ නළුවෙක් විදිහට මේ සිතිජේ අනුකරණය කරන්න බෑ නෑ මම කියන්න හැදින්ද අචල බොඩුවට කතා කරයි සද්ද නැතුව අචලගේ voice එක එහෙම නෙමෙයි. හරි. දැන් ඔබ දක්ෂයිනේ. ඔබේ දක්ෂතා විශේෂයෙන් අර මුදල් දැන් ගොඩක් අය අපිට ඒකට මුකුත් කියන්න බැහැ රවීන්. කෙනෙක් අහන්න පුළුවන් සමහරකට එන්න කිව්වම අපිට ගෙවනවද? මේ මේ දැන් තියෙන ආර්ථිකෙත් එක සමහරු එහෙම ඉල්ලීම් කරනවා අහන අවස්ථා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බෙයිද? ඒ වගේ දේවල් තියෙනවා. ඒක සාධාරණ වෙන්න පුළුවන් 100%ක්ම සමහරක් වෙලාවට. හැබැයි රවීන් එහෙම නැහැ. රවීන් එයාට තියෙන දේවල් වලින් එයා කොහොමද මෙතනට එන්නේ කියලා හිතනවා මිසක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. වචනකින්වත් අහලා නැහැ. ඒ හොඳ ගති ගුණ ශේෂ ඇවිල්ලා දැන් අවුරුදු 10ක් තව අවුරුදු 100ක් විතර ජීවත් වුණත් ඒ කාලය තුලම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අද පාන්දර කීයද ආවේ? අම්මෝ 4ට විතර නැගිට්ටා. නැගිට්ටාට පස්සේ මතක ආසම දෙන්නේ උදේ නැගිටින්නේ. හරිම ආසයි. පාන්දර 3ට විතරක් මෙහෙ එනවා කතා කරහම. ඔයාලගේ ආසාව මොන වගේද උදේ නැගිටින එක ගැන? පුතුම පුතුම සතුටක් මට දැනෙනවා. මම නැගිටලා කල්පනා කරා යන්න ඕනේද කියලා. මේ ලාම් එක වැදුනේ අද මොකටද මම මේ නැගිටේ ටික වෙලාවක් ගියා සිහියලව ගන්න. හරිම අගමැති පාන්දර නැගිටින්න නම් මට නිින්ද කියන එක අනේ මන්ද ඉතින් මාව හදලා තියෙන විදිහ වෙන්න ඇති මට නිින්ද හැමෝටම අත්‍යවශ්‍යයි තමයි මට ඒක අනිවාර්යයි කියන්නේ පැය 8ක් කියන එක මට ඕනෙම තමයි නැත්තම් මොකුත් කරන්න බෑ රවීන් දැන් ඔයාගේ දක්ෂතා හඳුනාගෙන ඒකට අවස්ථාව දීපුවා තමයි වටින්නේ අර ආදර කරන අය අතර ඉන්නවා කියන්නේ ඔබ විශ්වාස කරලා තමයි ඔබට අවස්ථාවක් දෙන්නේ දැන් අර ඔබේ තවත් එක පැත්තක් නේ හඬ කැවීම ශිල්පියෙක් විදිහට ඉදිරියට ආපු එක අපේ විශේෂයෙන් හඬ කැවීම අංශයේ ඒ අයට ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාව දීපුවෙක් ගැන තව ඉස්සරහට අවස්ථා තිබුණොත් අනිවාර්යෙන් ඔබව ගැලපෙනවා නම් ඉඩ දෙනවම තමයි අනේ මට මේ අපේ හඬ කැවීම අංශයෙන් ඉස්සෙල්ලාම කතා කරේ ඒ මං හිතන්නේ හඬ මේ හඬ කවලා ප්‍රචාරය කරන විදේශ ටෙලිනාට්‍ය කීපයකට මේ ගීත කීපයක් ගායනා කරන්න. ඉතින් මේ බොහොම ලස්සන ගීත කීපයක් හතර පහක්කට වැඩියම මට අවස්ථාව ලැබුණා මගේ හඬ දායකත්වය ලබා දෙන්න ගීත කීපයකටම බොහොම ලස්සන මම හරිම ආසයි ගීත වලට. ඉතින් ඒත් එක්ක මම ආපු වෙලාව කිව්වා රවීන් දැන් ඔය සිල්ලු විතරක් කියන පොඩ්ඩක් ඔය චරිතයක් කරමුද හඬ කවුද කියලා. මමත් ඉතින් බෑ කියන මනුස්සෙ ඉන්නේ නේ මං ගෝ හා කොහොමද වජිර කුමාරද කිව්වේ වජිර කුමාරක්කද කිව්වේ අපේ වජිරක්කා සහ බුද්ධික මේ මල්ලි ඉතින් චරිතයක් කරා මගේ ජීවිතේ පළවෙනි වතාවට හඬ කෙරුවේ ඊට පස්සේ දැන් ඊළඟත් මං හිතන්නේ අපේ යන්න තියෙන මේ කතා මාලාවක චරිතයක් මට දෙනවා කියලා කිව්වා මම බොහොම ආසාවෙන් බාරගත්තා යේ නේද යේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ආවට එනං මේ ආපෝගෙන් නිදාගන්න දෙයි තව තවට තියෙනවා ඔව් තවට ටිකක් තියෙනවා අනේ බොහොම ස්තුතියි මට එනං ආරාධනා කරාට හරි මාසාවයි මම සහභාගී වුණේ පාන්දර නැගිටපු කැලල ඇරෙන්න අනේ ටික ඔක්කොම කැමති අපි එතන ඉඳන්ම ඔක්කොටම කැමති බොහොම ස්තුතියි අදාවට එහෙනම් අපි රවීන්ට සමුදෙනවා ඔබට සමුදෙන්නේ තව දේවල් තියෙනවා අපි කෑම හදන එක යම්මුද ඒ කියන්නේ කෙටි කාලයක් හරි කාලෙන් යම් මොකද නැත්තම් හරි අමාරුයි දැන් හැමදෙන්න මට ඉන්න බෑ පුළුවන් ආදර ඉන්න පුළුවන් ඔයාලා කෑම නොදියාම නේද හරි අපි එහෙනම් විරාමයකට අරගෙන කෑම හදන පැත්තටත් ගිහිලා ආපහු මේ පැත්තටත් එමු